අපි වාහනයක් හදනකොට වාහනේ මැනුෆැක්චරින් ප්‍රොසෙස් එකට මෙන්න මේ වගේ වාහනයක් නිෂ්පාදනය වුණාට අපි වාහනයක් ඇක්සිඩන්ට් වෙලා නිවැරදි වෙනකොට මේවා ඔක්කොම සමහරක් වෙලාවට චෙසි එක දක්වාම ස්පෙයාර් පාර්ට්ස් මෙකැනිකල් පාර්ට්ස් රිමූව් කරන්න ඕනේ. ඉතින් කලාතුරකින් හම්බ වෙන්නේ මේ වගේ දෙයක් බලන්න. ඉතින් මේ බලන්නකො මේ වාහනේ කිසිම මෙකැනිකල් පාර්ට් එකක් බොඩි පාර්ට් එකක් නැහැ. රොෂාන් මේකට අපි මොකද්ද කියන්නේ? මේක ඇත්තටම චෙසි එක වාහනයක් අපි එන්ජින් චෙසි බොඩි කියලා කොටස් වලට බෙදා ගන්නවා. ඒකෙදී ප්‍රධාන කොටසක් තමයි චෙසි එක. මේකට බොඩි එක එන්ජින් ඔක්කොම හයි වෙන මේකට. මේක Toyota Hilux 107 කියන මොඩල් එකේ චෙසි එකක්. මේක ඇද වෙලා තිබුණා, ඇත්තට ෆ්‍රන්ට් ඩැමේජ් එකක් තිබුණේ. ඉම්පැක්ට් එක ඇවිල්ලා තිබුණා මේ බොඩි මවුන්ට් එක මෙතෙන්ට වගේ එනකන්. ඒකට ඇත්තටම මේ ශේස්ත්‍රය ගැන ටිකක් දන්න කට්ටිය කියයි 107 එක Hilux cab එක සාමාන්‍යයෙන් suspension area එක ඇද වුණොත් කොච්චර අමාරුද කියලා. මොකද මේකේ එන මොනවාද mount කරන තැන් වැඩි. මේ වගේ තැන් අපිට අදින්න හරි අමාරුයි. ඒතර අපිත් අපි මේක jig එකට දාලා දැන් align කරලා බිමට ගත් එකක් ඇත්තරම තියෙන්නේ. අපේ ton 10ක පුලින්ටාව එකක් තියෙනවා. ඒ ton 10 පුලින්ටාව එකටත් මේක යම් කිසි මට්ටමකට හොඳට දැනෙනවා ඇත්තරම ඇදෙද්දි. එතකොට මේකක් චෙසි ලයින් එකක් නැතුව පිටින් කරන්න ගියොත් මේක මවුන්ට් කරගන්න ඕනේ හරියට පොළවේ දඟලන්නේ නැති වෙන්න සෑහෙන මහන්සියක් ගන්නවා ඇත්තර මේ චෙසි එකක් චෙසි ලයින් එකක් නැතුව පිටින් මවුන්ට් කරන්න ගියොත්. එතකොට අපි නිතරම කියනවානේ අපේ ස්පෙනිසි ඔන්න ඔකට අපි පාවිච්චි කරේ ස්පෙනිසි jig එක. නමුත් ඒ වෙලේ මේක මම දැක්කා ඊයේ මේක රිපයර් කරනවා. නමුත් මට වෙලාව තිබුණේ නැහැ මේක jig එකේ තියෙනවා පෙන්වන්න. නමුත් මම අද එනකොට මේක දවසින් මේක රිපයර් කරලා ඉවරයි රොෂාන්. ඉතින් ඒක නිසා මම හිතුවා කමක් නැහැ. ඇයි මේ ඔක්කොම මේ චෙසි එක රිපයර් කරන්න ඇයි මේ ඔක්කොම රිමූව් කරන්න ඕනේ? රිමූව් කරන්න උනේ ඇත්තට මේකේ බොඩි මවුන්ට්ස් මෙතන බොඩි මවුන්ට්ස් දෙකක් එනවා. ඊටසේ මෙතෙන්ට එනවා. එන්ජින් එක මේ දෙකට හයි වෙනවා. මේ එක කෑල්ලක්වත් තියාගෙන සස්පෙන්ෂන් ලෝ ආම් දෙක මෙතෙන්ට හයි වෙනවා. ස්ටීරින් බොක්ස් එක මෙතෙන්ට එනවා. මේ ඔක්කොම තියාගෙන අපිට චෙසි එක ඇද වෙලා තියෙන විදිහට ඒක ලයින් කරගන්න බෑ. බොඩි එක අනිවාර්යෙන් අයින් කරන්න ඕනේ. අනිත් එක අපිට පහසුයි අයින් කරගත්තාම මවුන්ට් කරගෙන ඉඳලා මේක බොඩි එකක් තියෙද්දී ලයින් කරගන්න පුළුවන් මට්ටමක තිබුණ එකක් නෙමෙයි. හරි. අද මම පොඩි සතුටු ආරංචියක් දෙනවා. ගොඩක් වෙලාවට අපිට මේ වගේ රිපයර්ස් ආවහම රොෂාන් අපි කියනවා මෙන්න මෙහෙම දෙයක්. මේක මේ කතා කරන්නේ වාහනේ පාවිච්චි කරන ඔබට නෙමෙයි, ඔටෝමොබයිල් ශේත්‍රයේ ඉන්න වර්ක්ෂොප් ඕනර්ස්ට මම දැන් කතා කරන්නේ. බැරි වෙලාවත් මේ වගේ රිපයර් එකක් ආවොත් චෙසි එකක මේක හදන්න යන්න එපා ඇහැමට්ටමට. මොකද මේක අනිවාර්යයෙන්ම රොෂාන් jig එකකට දාන්න ඕනේ. මේ වගකීම අපිට දෙන්න. මොකද මේ jig එක කියන එක ඇවිල්ලා යූස් කරන්න. මොකද මේවා මිලදී ගන්න අද වෙනකොට බැරි වෙන්න පුළුවන් නේද රොෂාන්? මිල අධික වෙන්න පුළුවන්. හැබැයි රටේ තියෙන මේ සම්පත ප්‍රයෝජනෙට ගන්න. වර්ක්ෂොප් එකක් හිමි ඔබ කතා කරන්න අපිට. අපි දෙනවා jig එක. මේක කිසිම ගැටලුවක් නෑ. මේ චෙසි එක අරගෙන ඇවිල්ලා හරියට රිපයර් කරගන්න. මොකද මේ චෙසි එක උඩ තමයි වාහනයක් ඉදිරියට මේකේ උඩ තමයි වාහනේ නිෂ්පාදනය වෙන්නේ. ඉතින් මේක තමයි අර ගෙදරක ෆවුන්ඩේෂන් එක වගේ බේස් එක. මේක එහෙම මෙහෙන් තලලා පොඩි කරලා කපලා කොටලා රිපයර් කරන්න එපා. අර රොෂාන් කිව්වා හරි අමාරු වැඩක් කියලා. ඒක මේ jig එකක් නැතුව කරන්න ගියොත්. ඉතින් මේ වගේ එකක් ආවොත් එක්ක පාරිභෝගික ඔබ හරි කමක් නැහැ මේ වගේ රිපයර් එකක් ආවොත්, නැත්නම් වර්ක්ෂොප් එකක් හිමි ඔබ හරි කමක් නැහැ jig එකට ඇවිල්ලා මේක ඉගෙනගෙන jig එකේ කොහොමද මේක මවුන් කරලා ෆුල් කරන්න කියන එකත් ඉගෙනගෙන මේ චෙසි එක රිපයර් කරගෙන යන්න. මොකද අපේ වර්ක්ෂොප් එක ඒ වර්ක්ෂොප් ඔබ සියලු දෙනාටම විවෘතයි. අපි එකතු වෙලා වැඩ කරමු. ඔටෝමොබයිල් ඉන්ඩස්ට්‍රි එක හරියට අපි ප්‍රොෆෙෂනලි ප්‍රොසෙස් වෙන විදිහට වැඩ කරමු. එතකොට අපේ දුවදරුවන්ගේ පාරේ ධාවනය වෙන මේ හැම ජීවිතයක්ම අපි බේරගත්තය කියලා අපිට සතුටු වෙන්න පුළුවන්. එකතු වෙලා මේක කරමු.